සෙල දින සාදරෙන් පිළිගන්නවා රාමුවට. ගීසති අපි කතා කරා බටේර් විද්‍යාත්මක රාමුවක් තුලින් අමරණීයත්වය ගැන, අමරණීයත්වය අපි කොච්චර ළඟා වෙලා තියෙනවද කියලා. අද රාමුව මාරු කරනවා අපි පෙරදිග තාක්ෂණයට. පෙරදිග තාක්ෂණය අනුව මේ වෙනකොටත් අපි අමරණීයත්වය ළඟා කරගෙන ඉවරද? එහෙම කරගත්තා කීප දෙනෙක් ගැන අද අපි රාමුවෙන් බලමු. මේ පිසෝඩ් එක ඉස්සරහ යන කලින් මට පොඩි දෙයක් කියන්න ඕන. දේවල් කීපයක් කියන්න ඕන, ටක් ගාලා කියන්නම්. පළවෙනි එක තමයි මම කැමති නැහැ කිසි කෙනෙක්ගේ හිත රිදවන්න. ඒ හින්දා මම මේ අද එපිසෝඩ් එක කරන්නේ බොහොම පරිස්සමින්. මොකද විවිධාකාර විශ්වාස සංකල්ප තියෙන කට්ටිය අපේ මේ රාමු බලනවා. ඉතින් මම කැමති නැහැ කාගේවත් හිත රිදවන්න. ඒ හින්දා මම හරි පරිස්සමින් බිම් බෝම්බ ගොඩක් කොට ඇවිදිනා වගේ හැමින් තමයි එපිසෝඩ් එක මේ කරන්නේ. බොහොම සීරුවෙන් අඩිය තියලා. ඒක පළවෙනි එක. මොකද පෙරදිග තාක්ෂණයන් ඇවිල්ලා හරීම එකිනෙකට වෙනස් ආකාරයේ තාක්ෂණික පද්ධතීන් දැනුම් පද්ධතීන් ගොඩාක් මේ පෙරදිග තියෙනවා. ඉතින් මේවා එකතැනකට අරන් මට ගිය සැරේකේ වගේ එකතැනකට අරන් ඉක්මනට කතා කරන්න අමාරුයි. නමුත් මම ඒ වගේ යම් කිසි ආකාරයකින් මට පෞද්ගලිකව පිළිගත හැකි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මම ගොඩක් දේවල් කියවලා හොයලා බලන කෙනෙක් කියලා. ඉතින් හොයලා බලන හොයලා හොයලා හොයන් හොයන් හොයාගෙන යනකොට මට හිතුනොත් හිතුනනම් මේක යම් කිසි දෙයක් තියෙනවා, මේ 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 මූලාශ්‍රවල පිළිගත හැකි දෙයක් මට තියෙනවා කියලා හිතුනේවා පමණක් විතරක් මම මෙතන අද කතා කරන්න හිතුවා. මේ අමරණීයත්වය ලබා ගත්තා ගැන කතා කරනකොට පෙරදිග තාක්ෂණ රාමානු දෙවෙනි එක තුන්වෙනි එක තමයි මේ මම මේ අමරණීයත්වය ගැන කතා කරාට අපි පෙරදිග තාක්ෂණික දැනුම් පද්ධතියෙන් අපි ඉහළම තියලා තියෙන එකක් තමයි බෞද්ධ දැනුම් පද්ධතිය. බෞද්ධ දැනුම් පද්ධතිය බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, අපි අමතක කරන්න හොඳ නැහැ. මේවා මම මේ ඔගොල්ලොත් එක බෙදාගන්නේ, ඔගොල්ලොත් මේවා පස්සේ ගිහිල්ලා අමරණීයත්වය ලබා ගන්න එක එක භාවනා ක්‍රම කරන්න ඒ වින්දා නෙමෙයි. මම නිකන් මේ ඇත්තරම මේ බටහිර විද්‍යාත්මක රාමුව ඒ පැත්තෙන් තියෙනකොට අපි ඒකටත් ආසයි. නමුත් මේ පෙරදිග විද්‍යාත්මක රාමුව කොච්චර දුර ගිහිල්ලා තියෙනවද, පෙරදිග තාක්ෂණය කොච්චර දුර ගිහිල්ලා තියෙනවද පෙන්වන්නයි මම මේ දැනුම බෙදාගන්නේ ඔයගොල්ලොත් එක්ක. නමුත් අමතක කරන්න එපා, බුදුන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මේ මේවට මීමැස්සෝ වගේ, මේ මීපැණි වල ගැනුණු මීමැස්සෝ වගේ ඇලිලා ඉන්න එපා. මේ ගමන දුක් සහිත ගමනක්. ඉතින් සංකත දුක්, ඒ කියන්නේ ශරීරය පවත්ත ගන්න තියෙන දුක්, ඊට පස්සේ මරණයට පත් වෙනකොට තියෙන දුක්, ඊට පස්සේ මේ හැම දෙයක්ම දුක් විඳින්මින් මේ යන ගමන කෙටි කරගන්න මිසක් දික් කරගන්න එපා කියන පණිවිඩේ උන්වහන්සේ අපිට දීලා තිනවා. මම ඒක එම්ෆසයිස් කරමින් තමයි මේ කතාව පටන් ගන්නේ. මොකද මම දන්නවා රාමෝ බලනවා කියලා ටිකක් පොඩි ටිකක් තරුණ නංගිල මල්ලා කට්ටියකුත් බලනවා මේක. ඉතින් ඒ හින්දා මම කැමති නැහැ ඒගොල්ලොන්ව නොමකට යොමු කරන්න. ඉතින් නමුත් කවුද මේ වැඩකරුවෝ කියලා පොඩ්ඩක් බලමු. ඊට කලින් ටක් ගාලා බලමු මරණය කියන්නේ මොකද්ද කියලා. දැන් මම කලින් එපිසෝඩ් එක කතා කරනකොටත් මරණය කියන්නේ මොකද්ද කියලා නිර්වචනය කරලා තමයි කතාව පටන් ගත්තේ. මේකෙදි ගිය සැරේ මම ටක් ගාලා එක වචන දෙකෙන් තුනෙන් කියලා දැම්ම. මොකද බටහිර විද්‍යාත්මක රාමුවල හැමදේම නිර්වචනය කරලා තිනවා ලේසි. නමුත් පෙරදිග රාමුවන්ගේ පෙරදිග තාක්ෂණයන් වල ওই කතන්දරේ වෙනස්. ඇයි මම අර කිව්වා වගේ එකිනෙකට වෙනස් තාක්ෂණික පද්ධතින් ගොඩාක් තියෙනවා දැනුම් පද්ධති. ඉතින් මේ හැම එකෙම මරණය කියන එක 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 විදිහට තමයි අර්ථ දක්වලා තියෙන්නේ. මොකද අමරණීයත්වය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කලින් මරණය කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරන් ඉන්න බෑ. ඉතින් ඔකයි කතන්දරේ. ඉතින් නමුත් මම ඒ හින්දා මේ මම කතා කරන එක එක පුද්ගලයා හෝ එක එක තාක්ෂණික පද්ධතියේදී මොකද්ද මරණය කියන්නේ කියලා මම පොඩ්ඩක් කියන්න. දැන් පළවෙනි එක බුදුන් වහන්සේ මොකක්ද කියලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු මරණය ගැන. මරණය ගැන බුදුන් වහන්සේ කියලා තියෙනවා මරණය කියන එක දල වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. වර්ග තුනක මරණ තුනක් තියෙනවා. සමුච්ඡේද මරණය, ඊට පස්සේ ෂණික මරණය, ඊට පස්සේ සම්මුති මරණය. දැන් සමුච්ඡේද මරණය කියලා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ජීවිතය අතහැර යන මොහොත. ඒ අවසාන ආත්මභාවය එතනින් පස්සේ නැවත උපදීමක් නැහැ. ඒකට කියනවා සමුච්ඡේද මරණය කියලා. ඒක ගොඩක් අපිට මේක බලන ගොඩක් අයටත් මටවත් අදාළ වෙන්න තියෙන chance එක අඩුයි. ඊළඟට සම්මුති මරණය. සම්මුති මරණය කියන එක තමයි අපි දන්නේ. අපි දන්නේ කියන්නේ අපේ සිරුර අවසාන හුස්ම ගන්න ක්‍රියාවලිය නැවතිලා සිරුර දිරා යන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ පටන් ගන්න දිරා යන්න පටන් ගන්න හුස්ම නැවතුන ගමන් මේ ශරීරයේ සිදුවන ක්‍රියාවලීන් තුලේ සිද්ධ වෙන ක්‍රියාවලීන් නැවතුන ගමන් එතනින් එහාට ටික ටික දිරන්නුනේ පටන් ගන්න. ඉතින් අපි එතකොට තමයි අපි පංචේන්ද්‍රයට ගෝචර වන තත්ත්වෙන් අපි කියනවා රයිට් මැරුණා. මැරුණා ඊට පස්සේ ඊට වලලන්න තියෙනවා, මලගයක් තියෙනවා, කතන්දර ගොඩයි. ඕක තමයි සම්මුති මරණය.
ැනි ර ුත් නි රණය කියල ක්සිට ක් ර ුඩි සම චනි රණයක න්න හම දැක්මක පාට පැදිි කරන්න මාර නමුත් ම කෙටියම් පැදිලි කරන්න මේ සහ ක්ෂ කොට බුද්ධමතු දහස කරන බුද්ධම ද කල විඩිය කලින්ම කර පැත්න ලික පාලන්න ඔන්න බල ක්ෂ සම්බන්ධ නොත්ම සරලය මෙහම කියන්න ශනි මරණය කියන මොකක්ද ශනික මරණයකෙන් මෙන්න මෙහමද බුදුන් වහන්සේ පෙන්වා මේ විශ්වේ සක්කල කියන වචන පාචයල තින්නේ අප දැනට විශ්වය කියලා හිතම සක්කල කියන්නේ විශ්වය නෙමෙයි නමුත් අපිට දැන් හිතාගන්න ලේසින්ට විශ්වයකිලකිමු මේ විශ්වයේ ඕනම දෙයක් බෙදන්න පුළුවන් දේවල් දෙකකට ඒ දේවල් දෙක තමයි ප්‍රඥප්ති සහ පරමත්ත ප්‍රඥප්ති කියලා කියන්නේ අපේ පංචේන්ද්‍රියට සැබෑවටම පවතින ලෙස ගෝචර වන නමුත් ඇත්තරම නැති දේවල් ඒවා මායාවන් කියන්නත් පුළුවන් ඊළඟට පරමත්ත කියන්නේ ඇත්තටම පවතිනවා කියලා උන්වහන්සේ දේශනා කරපු දේවල් එතකොට මොනවද මේ ප්‍රඥප්ති සරලව කියනවනම් ඔබට මට මේ වෙලාවේ පේන ඇහෙන මේ සියලු දේ ප්‍රඥප්ති. එහෙම නැත්නම් ඇත්තටම නොපවතින දේවල්. මොකද්ද මේක තේරුම? බුදුහන්සේ මෙන්න මෙහෙම එක පැහැදිලි කරනවා. බුදුහන්සේ කියනවා ගිනි පැනලක් අරගෙන ඉවරලා රවුමට කැරකුවොත් අපිට ගිනි වලල්ලක් තියෙනවා වගේ පේනවා. පේනවනේ. නමුත් ගිනි වලල්ලක් තියෙනවා වගේ පේනුණාට අපි ඒ කරකවන මෝෂන් එක නවත්තලා බැලුවොත් එතන තියෙන ගිනි පැනල්ල. ඒතකොට ගිනි වලල්ල තියෙනවාගේ පෙවුනට ඇත්තරම නැහැ. එතකොට අපිට කියන අපි කියන එකට ගිනිවලල්ල කියන ප්‍රඥප්තියක් කියලා. ඊළඟට අපි ගිනි පෙනෙල් අරගෙන ඇවිල්ලා බැලුවොත් එහෙම ගිනි පෙනෙල්ලේ තියෙන පොල්ලතු වෙන් කරලා බැලුවොත් එහෙම එතකොට ගිනි පෙනෙල්ලකුත් නැහැ. තියෙන පොල්ලතු වල. එතකොට ගිනි පෙනෙල්ල ප්‍රඥප්තියක්. තියෙනවාගේ පේනවා නමුත් කඩලා බලනකොට එහෙම දෙයක් නැහැ. නිකන් යම්කිසි දේවල් ටික එක විදිහකට arrange වෙලා තියෙනකොට පේන විදිහක් ඒක. එතකොට අපි ඒකට කියනවා ප්‍රඥප්තිය කියලා. ඒක පොල් කොලයක් අරන් බැලුවොත් එමේ ඉරල ඉරල බැලුවොත් එම් පොල් පත්තිරු ගොඩකින් හැදිලා තියෙන්නේ. කඩලා බලපුවම පොල් කොලයකුත් නැති වෙනවා. ඒතකොට පොල් කොලෙත් ප්‍රඥප්තිය. ඔහොම කඩාගෙන කඩන්න පුළුවන් නම් ප්‍රඥප්තිය. කියන්නේ ඇත්තරම තියනවාගේ පේනාට ඒක නිකන් යම්කිසි දේවල් ටික එකතු වෙලා තියෙන විදිහක් ඉඳ පේනවා. ඔහොම කඩන් ගියාම අන්තිමට කඩන්න බැරි දෙයක් අහු වෙනවා. ඒ කඩන්න බැරි දෙයට බුදුන් වහන්සේ කිව්වා රූප කලාපයක් කියලා. රූප කලාපය කියන්නේ කැවිල් පරමත්තයක්. එහෙම නැත්නම් සැබෑවටම පවතිනවා කියලා උන්වහන්සේ කිව්ව දෙයක් ප්‍රඥප්තියක් නෙමෙයි පරමත්තය. මේ රූප කලාපයක් කියන එක ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන ಗುಣ 8ක් එකතු වෙලා හැදිලා තියෙන එකතු වෙලා කියන්නේ කඩන්න බෑ හැබැයි ඒ ಗುಣ 8ක සංකලනයකින් හැදිලා තියෙන දෙයක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ ಗುಣ 8ට අපි කියන ශුද්ධ අෂ්ටක කියලා. ඉතින් ගොඩක් තාක්ෂණික කතන්දරයක් මට වෙලාව ටිකක් මදි. නමුත් එතකොට මේ ෂණික මරණය කියලා කියන්නේ බුදුන් වහන්සේ පෙන්නවා මේ රූප කලාප දැන් අපේ සිරුර මේ අපි දකින හැම දෙයක්ම හැදිලා තින්නේ රූප කලාප ට්‍රිලියන සංඛ්‍යාවක එකතුයි ට්‍රිලියන බිලියන කෙල කෝටි නම්බරයක් කියන්න බෑ බුදුන් වහන්සේ කියලා තිනවා මේ අබ්බැටේක ප්‍රමාණයක තිනවා රූප කලාප අසංඛ්‍ය ලක්ෂ ගණක් කියලා. ඉතින් එතකොට මේ රූප කලාප වලින් එකතු වෙලා හැදිලා තියෙන මේ ශරීරය මේ රූප කලාප වල තියෙන පොඩි සෙල්ලමක් මොකද නැ සෙල්ලම චක්‍රීයව ඒවා උත්පාද තితి බංග කියලා සයික්ලික් මෝෂන් එක. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද චක්‍රය කියනවා. A හින්ද B හැදෙනවා, B හින්ද C හැදෙනවා, C හින්ද D හැදෙනවා, D හින්ද ආයෙත් A හැදෙනවා, A හින්ද ආයෙ B හැදෙනවා. ඔන්නෝම චක්‍රීය ගමනක යනවා කියන එක තමයි බුදුන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට මේ රූප කලාප හැම මොහොතකම හැම රූප කලාපයක්ම ඇති වෙලා තිබිලා නැති වෙනවා. ඇති වෙලා තිබිලා නැති වෙනවා. ඒ කියන්නේ හැම වෙලේම අපේ සිරුර ෂණික මරණ දහස් ගානකට ලක් වෙනවා මේ තිබ්බට. අපිට දැන් එකට තියෙනවා වගේ පේනුණාට මේ එක දිගට තියෙනවා වගේ පේනුණාට මේක කඩන් ගියම අන්තිමට ඉතුරුන ධාතුන් හැම වෙලේම ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ආයෙත් ඇති වෙනවා. පැවතිලා නැති වෙනවා. ගොඩාක් තාක්ෂණිකයි. ඇත්තට යන්න අමාරුයි. නමුත් ඕකට තමයි කියන්නේ ෂණික මරණය කියලා. ඉතින් බුදුන් වහන්සේ කිව්වේ මේවාගෙන් ගැලවෙන්න උත්සාහ කරන එක නෙමෙයි වැඩේ දුකින් ගැලවෙන එකයි වැඩේ කියලා. අමරණීය වෙන්නට පුළුවන්ද නැද්ද කියන එකට වඩා උන්වහන්සේ කිව්වේ දුකින් ගැලවෙන්න මේ ජීවිතේ පවත්වාගෙන යන එක මේ භවය පවත්වාගෙන යන එකෙන් දුක් ගොඩකට මුහුණ දෙන්න වෙනවා කියන එක කිව්වේ. නමුත් ඔන්නෝකයි මරණය කියලා බෞද්ධ දැනුම් පද්ධතිය තියෙන්නේ. මම එකට අග්ගල කිව්වා අනිත්‍යවට යන්න කලින්. දැන් බලමු බුදුන් වහන්සේ මෙහෙම කිව්වට මේවා කරන්න එපා කියලා. මේකට මේ ලොල් විච්ච මේ ජීවිතේ ලොල් විච්ච යෝගීන් ඉන්නවා ඉන්දියාවේ සහ තවත් එක එක තාක්ෂණික දැනුම් පද්ධතින් වල. අපි ඒගොල්ලෝ ගැන ටක් ටක් ගාලා පොඩ්ඩක් කතා කරමු. දැන් අද එපිසෝඩ් එකේ ඒක ගැන තියෙන්නේ.
ඉස්සල්ලාම අපි කතා කරමු. දැන් ගිය එපිසෝඩ් එකේ මම කතා කරා එක 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 ලොකු දෙයක් තමයි මේ වෙලාවේ මේ මේ බටහිර කට්ටිය උත්සාහ කරන ලොකු කතන්දරයක් තමයි මේ වයස යන එක නවත්තන එක. එහෙම නැත්නම් වයස ආපස්සට ගන්න එක. මේ ඉන්නේ ඇවිල්ලා තත්වාලේ බබජි කියන යෝගියා. මෙයාට වයස කීයක් ඇති කියලාද ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මේ ක්ලිප් එකේ? හිතන්න බලන්න නිකන් කීයක්ද වයස කියලා මේ ක්ලිප් එකේ. ගොඩක් වෙලාවට මෙයාගේ වයස අපිට පේන්නේ නිකන් 30ක් විතර වගේ. නමුත් ඇත්තටම මේ මේ ක්ලිප් එකේ මේ වෙනකොට එයාගේ වයස අවුරුදු 75කටත් වඩා වැඩි. මෙයා වයස 90ෙදි තමන්ගේ සිරුර හැර යනවා. ඒක ගැන වෙනම අපි දවසක් කතා කරමු. තව සිරුර හැර යනවා කියන්නේ මොකද්ද කියලා. නමුත් මෙයා වයස 90ෙදි තමයි නැති වෙන්නේ. ඒ වෙනකොටත් එයාගේ මේ පෙනුම මේ විදිහෙම තිනවා. මෙයා අවුරුදු 30ෙදි වයස යන එක නවතිනවා යම්කිසි භාවනා ක්‍රමයක් නිසා. ඉතින් ඒ ක්‍රමය එයා සමහර අයට කියලා දීලා තිනවා. නමුත් හැමෝටම මේ භාවනා ක්‍රම වලින් එකම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මම මේවා නිකන් අදිමානසික බල වගේනේ. මේක නමුත් ඉන්දියානු යෝග තාක්ෂණයේ තියෙන දැන් මට මං කියව මදක හරි අමාරු කතා කරන්න අමාරු සබ්ජෙක්ට් එකක්. මොකද යෝග තාක්ෂණය කියවුවාම ඒකත් මාර පුළුල් සබ්ජෙක්ට් එකක්. ඉතින් කොහෙන්ද ඒක කතා කරන්න කියලාත් මට හිතා ගන්න බැහැ. නමුත් දල වශයෙන් අපි අදහසක් ගමු. මේ යෝග තාක්ෂණයෙන් ඉන්දියාවේ යෝග තාක්ෂණයේ කොටසක් විදිහට තමයි මේ මේ වයස යන එක නවත්ත ගන්න. එහෙම නැත්නම් මේ භෞතික වයස යන එක නවත්ත ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ තත්ත්වාලේ බබජි කියන කෙනාට. මං එක්තරා තැන් දෙක තුනක් කියවා මෙයාගේ ලේ පරීක්ෂාවකුත් කරලා තිනවා කියලා. ඒවා ඔක්කොම ඇත්තටම එයා අවුරුදු 30ක තරුණෙක් වගේ තමයි එයාගේ ලේ පරීක්ෂාව තියෙන්නේ අවුරුදු 70කටත් වඩා වයස වුණාට. ඔන්න ඒ කෙනෙක්. ඊළඟට දැන් ඔය වයස යන එක නවත්තගෙන ඉන්නවා කියන එකනේ. ඊළඟට තියෙනවා දිගින් දිගටම දැන් අපි බටහිර තාක්ෂණයත් කතා කරානේ 2045 ඉනිෂියේටිව් කියන ආතෙන් ට්‍රයි කරනවා කියලා මොලේ විතරක් තියාගෙන දිගින් දිගටම මේක මොලේ එක එක ඇඟවල් වලට මාරු කර කර අමරණීයත්වය ලබා ගන්න විදියක් ගැන. ඉතින් මං කිව්වා වගේ ඕක පෙර දෙක තාක්ෂණේ මේ වෙනකොටත් හොයාගෙන තියෙනවා. ඒකට කියනවා පරකාය ප්‍රවේශ කියලා. පරකාය ප්‍රවේශ. මේකත් මේක ඉන්දියානු සහ තිබ්බත එහෙම නැත්නම් ටිබෙට් කියන රටවල් දෙකේම යම් යම් විදිහට ඇතුළත් තියෙනවා. මට මම මූලාශ්‍රවල හොයන් හොයන් යද්දි මට එකපාරට හොයාගන්න බෑ කොහෙද ඉස්සල්ලාම ඇති වුනේ කියලා. ටිබෙට් වල ඇත්තටම ටිබෙට් බුදුදහමේ කොටසක් විදිහට තමයි මේක තියෙන්නේ. ඒක මම තව ටිකකින් කතා කරමු. නමුත් පරකාය ප්‍රවේශ ඕක තමයි සංකල්පය. පරකාය ප්‍රවේශයකේ කරන්නේ දැන් මේ හැම එකටම විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. පරකාය ප්‍රවේශයෙන් කරන්නේ තමන්ට කැමති වෙලා තමන්ගේ විඥානය එහෙම නැත්නම් සිහිය අපි කියනවා විඥානය කියලා බෞද්ධ දැනුම් පද්ධතිය අපි කියන පුළුවන්. තමන්ගේ විඥානය එහෙම නැත්නම් මනස කෙලින්ම වෙන සිරුරකට දාන්න පුළුවන්. දාලා ඒ සිරුර ජීවත් වෙන්න පුළුවන්. ඒ සිරුර මිනිස්සෙක්ගේ වෙන්න ඕනේ. සරලව කියනවනම් කුරුල්ලොන්ගේ වෙන සත්තුන්ගේ කූඹියෙක්ගේ ඩොල්ෆින් කෙනෙක්ගේ තල්මහෙක්ගේ හාල්මැස්සෙක්ගේ ඕනෑම ගස්වලට කියලා නෑ පුළුවන්ද කියලා මම දැක්කේ නෑ ගස්වල දාලා තිනවා. නමුත් මේ මූලාශ්‍රවල තියෙන්නේ වෙන සතෙකුට වුණත් මේ තමන්ගේ විඥානය රින්ග් වන්න පුළුවන්. ඒතකොට මේ සිරුරේ විඥානයක් නැති වෙනවා. දැන් ඒක කරන කෙනෙක් අපි හිතමු තමන්ගේ ඇඟේ ඉඳලා කුරුල්ලෙක්ගේ ඇඟට විඥානය දැම්මොත් එහෙම අර ඇඟ తాවකාලිකව ඒක වචනයක්වත් කියන්න අමාරුයි. සිහි නැති වෙනවා කියලා කියන්න අමාරුයි. නමුත් අපිට බාහිරින් බලන කෙනෙකුට සිහි නැති වෙලා වගේ තමයි පේන්නේ. එතකොට හිතන්නකෝ දැන් ඒ කියන පුද්ගලයා තමන්ගේ විඥානය ගලවලා කුරුල්ලෙකුට දැම්මොත් එහෙම ඒ කියන එක්කෙනාගේ සිරුර අපිට එළියෙන් පේන විදිහට නම් මෙහෙම නියම් කඩා වැටිලා නිකන් නිඳ ගිහිල්ලා වගේ තමයි පේන්නේ. හරි. ඊළඟට එයාට දැන් ඔන්න අපි මේ කතාවේ නිකන් විශ්වාස කරන්න අමාරු කැලිලටම යනවා. හරිද? අමාරු කැලි තමයි ඒ පිට වෙන විඥානේ පිට කරන විද්‍යානුව ඒ සිරුර මැරෙන්න අරිනවද එහෙම නැත්නම් ඒ සිරුරේ පණ තියෙන විදිහට තියලා විඥානෙට පිට වෙන්න පුළුවන්ද කියලා ක්‍රම කීපයක් තියෙනවා විදි ක්‍රමය තන. ඒගොල්ලෝ මූලාශ්‍රවල සඳහන් කරලා. ඉතින් මේ එතකොට දැන් කවුද මේවා කරලා තියෙන්නේ? දැන් පරකාය ප්‍රවේශ කරලා තියෙන අය කීප දෙනෙක් ගැන අපිට මූලාශ්‍ර කීපකින් අපිට පේන එකක් තමයි අපි ගොඩක්ම දැන් මම පරණ එකේ ඉඳන් අලුත් කරන එකක් ගන්න හොඳ දැන් පරණ මූලාශ්‍රයක් ක්‍රිස්තු පූර්ව 700 දී හිටපු යෝගී තමයි ආදි ශංකරාචාර්යතුමා. මේ මෙතුමා මට මේ නම කියනකොට පොඩ්ඩක් දිව පැටලෙනවා. ආදි ශංකරාචාර්ය. ආදි ශංකරාචාර්යතුමා ඇවිල්ලා විවිධාකාරයේ භාවනා ක්‍රමත් දබල මේ යෝගියෙක් ඉන්දියාවේ හිටපු යෝගියෙක් කලදි කියන පැත්තේ හිටපු යෝගී ප්‍රාන්තේ හිටපු යෝගී
ඉතින් එයා නමුත් ඉන්දියාව පුරාම විධාකාරයෙන් තමන්ගේ භාවනා ක්‍රම උගන්නමින් එහෙම එහෙම ගියපු කෙනෙක්. ඉතින් මෙයාට ගොඩක් ගෝලය පිරිසක් නිලදීනවා. ඉතින් ඔහොම යනකොට මෙයා එක එකෙක් වාද විවාදවලට පැටලෙනවා. පැටලෙන්නේ මේ තරහට නෙමේ, දැනුම බෙදා ගැනීමෙන් තමයි එයා යෝග ශාස්ත්‍රය පිළිබඳව වාද කරනවා. ඉතින් ඔහොම වාද කරගෙන යනකොට එක්තර අවස්ථාවකදී මෙයාලට හැමයට හම්බෙනවා භාරතී කියලා තවත් මේ යෝග ක්‍රම හදාරපු කෙනෙක්, නමුත් ගෑනු කෙනෙක්. නමුත් මේ දෙන්න අතර බුද්ධිමය සංවාදයක් එහෙම නැත්නම් සටනක් විවාදයක් ඇති වෙනවා. මේ විවාදයේදී භාරතී කියන කෙනාට තේරෙනවා එයාට ආදි ශංකරාචාර්යතුමා පරද්දන්න බෑ කියලා මේ දැනුමින්, එයාගේ දැනුමින්. ඉතින් එයා ඒ හින්දා මේ ආදි ශංකරාචාර්යතුමා මට මේ නම පැටලෙනවා. ආදි ශංකරාචාර්යතුමා ඇවිල්ලා බ්‍රහ්මචාරික, ඒ කියන්නේ ලිංගික ක්‍රියාවල යෙදෙලා නැති කෙනෙක් කවදාවත්. ඉතින් ඒක නිසා මේ භාරතී කල්පනා කරනවා මේ ශංකරාචාර්යතුමාට ඒ කාම ශාස්ත්‍රය, එහෙම නැත්නම් කාම ශාස්ත්‍රය කියන පැත්තෙන් තර්ක ගෙනල්ලා එයාව පරද්දන්න. ඉතින් මේ තර්ක ගෙනකොට ආදි ශංකරාචාර්යතුමාට බැරි වෙනවා කතා කරන්න. මොකද එයාට ඒ පිළිබඳව අත්දැකීම් මදි කියලා එයාට තේරෙනවා. මොකද ඇත්තටම අත්දැකීම ලැබලම නැහැ ජීවිතේ. ඉතින් ලිංගික ජීවිතයක් තිබිලම නැහැ එයාට. ඉතින් මේක තුලදී මේ ශංකරාචාර්යතුමා කියනවා මට දෙන්න මාසයක්. මම මාසයකට පස්සේ ඇවිල්ලා මේ අපි ආපහු මේ වාදේ තියමු කාම ශාස්ත්‍රය ගැන කියලා. ඉතින් එහෙම කියලා ශංකරාචාර්යතුමා ගිහිල්ලා එයා ගෝලයන්ට කියනවා, එයා ගුහාවට ගිහිල්ලා කියනවා ගෝලයන්ට මගේ සිරුර බලා ගන්න, මේ මම එක්තරා රටක රජ කෙනෙක් දැන් මැරෙන්න යනවා. ඒ මැරෙන්න යන රජතුමාගේ ඇඟට මම විඤ්ඤාණය ඇතුල් වෙනවා පරකාය ප්‍රවේශයෙන්. මං මාසයක් ඉඳලා තමයි එන්නේ රජතුමාගේ සිරුරේ ඉඳලා රජා වගේ පෙනී හිටලා සැප විඳලා කාමශාස්ත්‍රය අත්දැකලා ඉඳගෙනගෙන යනවා කියලා ආදේ. ඉතින් එයා එහෙම කරලා තමන්ගේ සිරුර මේවා කරලා දාලා එහෙම ගිහිල්ලා පරකාය ප්‍රවේශය ලබාගෙන ඉවරලා රජුරුගේ සිරුරේ ඉඳලා අන්තපුරේ රස විඳලා ආපහු ඇවිල්ලා මාසයකට පස්සේ ඇවිල්ලා බරතිත් එක්ක වාදයට ගියා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඔන්න එක්කෙනෙක්. ඊළඟට නරෝපා. මේ දැන් ඊළඟ ටිබෙට් පැත්තට. ටිබෙට් පැත්තේ නරෝපා. නරෝපා කියන්නේ නරෝපා මිලාරෝපා කියලා ඉන්නවා ගොඩාක්. ඒගොල්ලෝ දෙන්නම ගොඩාක් අධිමානසික බල වලට ෆෝකස් කරලා භාවනා කරපු යෝගීන්. හැබැයි බෞද්ධ යෝගීන්. හොඳේ. ටිබෙට් වලට ගියාට පස්සේ තිබ්බතේ බුදුදහම නිකන් අමුතුම නිකන් සැලඩ් එකක් වෙලා තියෙනවා. ගොඩක් අය දන්නවත් ඇති. ඉතින් මේගොල්ලෝ මේ නරෝපා කියන්නේ මිලාරෝපාගේ ශිෂ්‍යෙක් මට මතක විදියට. නරෝපා කියන කෙනා ට්‍රොන්ජුග් එහෙම නැත්නම් ඩොන්ජුග් කියන ක්‍රම දෙකම පරකාය ප්‍රවේශ එහෙම නැත්නම් වෙනායගේ සිරුරවලට විඤ්ඤාණයෙන් ඇතුල් වෙන එක වෙන්නේ කොහොමද කියලා ප්‍රගුණ කරන කලාවක්. ඉතින් එයා ඒක ගොඩාක් අවස්ථාවල ප්‍රදර්ශනය කරලා තියෙනවා කියලා මූලාශ්‍ර සඳහන් වෙනවා නරෝපා මේ තිබ්බතේ. ඔන්න ඊළඟට මේ පොත පුළුවන් නම් හොයලා කියවන්න කැමති කට්ටිය Living with Himalayan Masters කියලා පොතක් තියෙනවා. ස්වාමි රාම කියන කෙනා ලියලා තියෙන මේ බොහොම මෑතක ලියපු පොතක් මේ. පුළුවන් නම් හොයන් කියවන්න Living with the Himalayan Masters. මේකේ තියෙනවා මේ තියෙන පොඩි කාලේ ඉඳන්ම හිමාලයේ හැදිච්ච යෝගියෙක් තමන්ගේ ජීවිතේ ගැන ලියපු පොතක්. ඉතින් මේ පොතේ පැහැදිලිවම සඳහන් වෙනවා මේගොල්ලොත් එක්ක හිටපු කියවලා බලන්න මේක මැජික් වගේ පොතක්. පුළුවන් නම් හොයලා කියවන්න. ඉතින් මේකේ පැහැදිලිව සඳහන් වෙනවා මෙයා අත්දැකපු මේක සිදුවීමක්. එක්තරා යෝගියෙක් එනවා මෙයාගේ ගුරුතුමා සහ මෙයාව හම්බෙන්න ඇවිල්ලා. මෙයා ගුරුතුමාගේ යාළුවෙක් පරණ තවත් යෝගියෙක් භාවනා කරන කෙනෙක් ඇවිල්ලා ගුරුතුමත් එක්ක මෙයා ගුරුතුමත් එක්ක කතා කර කර ඉඳලා මේ කියනවා මට දැන් කාලේ හරි මගේ මේ ඇඟෙන් වෙන ඇඟකට මාරු වෙන්න කියලා. ඉතින් මේ පොත ලියපු දැන් මේ යෝගි රාම එතකොට ටිකක් තරුණයි. මෙයා හිතනවා මේ මිනිහා කරන්නේ විහිළුවක් කියලා. නමුත් ඊට දවස් දෙක තුනකට පස්සේ බොහොම තරුණ පෙනුමක් තියෙන කෙනෙක් එයාගේ ගුරුතුමා හම්බෙන්න ආයෙත් එනවා. ඇවිල්ලා අර යාළුවා විදිහටම එක දිගටම කතා කරගෙන යනවා. ඉතින් ගුරුතුමායි එයයි එයයි ඒ තරුණ ඇඟකට ගිහිල්ලා ඉන්න අර එයාගේ කලින් යාළුවායි දැන් දෙන්න හොඳට කතා කරනවා. ඉතින් එයා ඇවිල්ලා අහනවා මේ මොකද්ද මෙතන උනේ කියලා. ඉතින් එතකොට තරුණ සිරුරේ ඉන්න කලින් යෝගියා කියනවා මම පරකාය ප්‍රවේශය ලබා ගත්ත දැන් මම මේ ඇඟේ ඉන්නේ. දැන් මේක තරුණ ඇඟක්. ඒක ණයක් දෂ්ට කරලා නැතිලා අවුරුදු 17ක තරුණයෙක්ගේ නැතිවිච්ච ඇඟක්. ඒක ඉන්දියාවේ දන්නවනේ ඔයගොල්ලෝ සමහර අය ඒක පා කරලා යවනවනේ අර ගඟක. ගංගාවල ගොඩක් පා කරලා යවනවනේ. ගංගා නම් ගඟේ පා කරනවනේ ගොඩක් වෙලාට. ඉතින් ඒකේ යනකොට තමයි එයා මේ අර කලින් වැහැරුණු සිරුර හිටපු යෝගියා වයසක සිරුර හිටපු යෝගියා එයාගේ විඥානේ මේ තරුණ සිරුරට යවලා එතනින් එතනින් එහාට එයා ඉස්සරහට යනවා. ඉතින් එයා එහෙම සිරුරෙන් සිරුරට මාරු වී අවුරුදු 700ක් හිටියා කියන එක තමයි ඒ පොතේ සඳහන් වෙන්නේ. ඔන්න හොයලා කියවලා බලන්න පුළුවන් නම් ඒක.
ඉතින් ඔන්න ඔය ඔන්න අමරණියත් එකන තව එක තාක්ෂණය කරමන් කිව්වගේ සිරුරෙන් සිරුරට මාරුවී විඤ්ඥානය අරගෙන යන ක්‍රමයක්. ඉතින් ඕක ගැනත් තව සාක්ෂි ගොඩක් තියනවා. ඔයලා බලන්ඩ විනාඩි විස්සත් මංහිතන පනිනා දැම විඩියක මට විඩිය දික්කරන්න පොඩ්ඩ බය මිනිස් බලන්න තින්ද. නොත් පොඩ්ඩක් හොල බලන්න ඕක ඔන්න කතාක්ෂණය පරකාය ප්‍රවේශ පරකාය ප්‍රවේශම් කියලත් කියනවා දකුණු ඉන්දියාව නමුත් පරකාය ප්‍රවේශ. අවසාන වශයෙන් මේ දැන් මංකිව ම මේ ඩයිල්ලක වැඩි කරනවා කියලා ටිකටික මේක නික මැජික් පැත තවතවත් වැඩියන හොඳ තවත් තාක්ෂණයක් තින පෙරදිග මේ තාක්ෂණය නමක් ගමක් වශයෙන් කියන්න ටික කමාරුයි. නමුත් මේ තාක්ෂණයෙන් කියන්නේ තමන්ගේ තව කෙනෙක් සිරුවට විඤ්ඥානය දාන්න වශ්‍ය නැහැ තමන්ට අවශ්‍ය විදිහට සිරුරු නිර්මාණය කරගෙන ඉන්න පුළුවන් කියලා. ඉතින් මේක ලොක මැජික්කක්වගෙනවා අපිට ඇහෙන්නේ. හැබැයි මංගර කිව්වාගේ මේකටත් යම් කිසි ආකාරයක මංකොඩ මගේ මං මූලාශ්‍ර බලනකොට මට ඉවත දාන්න අපහසු මූලාශ්‍ර කීපයක් තියෙනවා මේ කතන්දරේ ඔප්පු වෙන පොඩි සිදුවීමක් ගැන. මේ සිදුවීම තමයි මහාවතාර් බාබජී කියන ඉන්දියන් යෝගියා වටා බැඳිලා තියෙන කතන්දරය. කතන්දරය කියලා කියන්නේ මෙන්න මේකයි. ශ්‍රී යුක්තේශ්වර් කියලා ඉඳලා තියෙනවා බොහෝම අපි දන්නවා මේ පින්තූර පවා තියෙන බොහොම ගරු කටයුතු යෝගියෙක් තවත් ඉන්දියාව ශ්‍රී යුක්තේශ්වර්. ඊළඟට ගොඩාක් අය දන්න ඇති මේ අනිත් මං දෙවෙනි ඊළඟට කියන යෝගිය මෙයා මේ බටේරටවල ගොඩා ප්‍රසිද්ධ වුණා පරමහංස යෝගානන්ද කියන යෝගිය. මේ දෙන්නම පොත් ලියලා තියෙනවා. මේ දෙන්නම් පොත් ලියලා තියෙනවා. ඔටෝබයෝග්‍රෆි ඔෆ් යෝගි කියලා පොතක් තියෙනවා පරමහංස යෝගානන්දගේ. පුළුවන් නම් හොයන් කියවන්න නියම පොතක්. ඉතින් ඒවත් ඒවා ඒගොල්ලෝ ඇවිල්ලා පොඩ්ඩ හිතලා බලන්න මේගොල්ලෝ මේ මුදල් එහෙමවත් සැප සම්පත්වත් හොයාගෙන ගියපු අය නෙමෙයි. බොහොම සරල විදිහට ජීවත් වෙච්ච වනගත වෙලා භාවනා කරපු යෝගිය. ඉතින් මේගොල්ලෝ පොත් ලියනකොට මේගොල්ලොන්ට බොරු ලියන්න හේතුවක් තියෙනවද කියලා මට හිතාගන්න හරි අමාරුයි ඇත්තටම. හරි එහෙනම් ඒක මංකේ මේ මූලාශ්‍ර ගැන මට යම්කිසි පැහැදීමක් තියෙනවා මේ සිදුවීම ඇත්ත වෙන්න පුළුවන් කියන පැත්තට මම බර වැඩි මේ වෙලාවේ. එහෙම නැති කියලා හිතන කට්ටිය කමෙන්ට් එකක් දාලා අපි පොඩි සංවාදයක් කරමු. ඉතින් එතකොට මේ දෙන්නකින් ශ්‍රී යුක්තේශ්වර කියන යෝගියාගේ පොත ලියලා තින්න එයා තමන්ගේ පොතක් ලියලා තිනු. ඒ පොත ලියලා තින්නේ 1894. ඊළඟට පරමහංස යෝගානන්දගේ පොත ලියලා තින්නේ 1946. එතනම තියෙන අවුරුදු 48ක වගේ පරතරයක්. මේ අවුරුදු 48ක පරතරය තුළ මේ දෙන්නටම හම්බෙලා තියෙනවා මහා අවතාර බාබාජී කියන කෙනාව එකම ස්වරූපෙන්. හැබැයි කතන්දරය ඕක නෙමෙයි. මීට කලින් 1600 ගණන්වල පොත් ලියපු අයගෙත් 1500 ගණන්වල පොත් ලියපු අයටත් මේ හැමෝටම මේ මහා අවතාර බාබාජී කියන කෙනාව හම්බෙලා තියෙනවා. ඒ සමහර පොත්වල ඒ කියන්නේ දැන් මම මේ ඒ මහා අවතාරජී බාබාජී ගැන සඳහන් කරන ළඟම පොත් දෙක සඳහන් කරේම. 1946 ලිය පොතකට මෙයා ගැනම සඳහන් වෙන මේ එකම කෙනා. ඒගොල්ලෝ දන්නවා මේ කතන්දර. ඒගොල්ලෝ කියනවා මහා අවතාර බාබාජී එයා තමන්ගේ සිරුරක් නිර්මාණය කරගෙන තමයි ඉන්නේ. ඒක පාට නිකන් අහපුවා මැජික් එක වගේ. නමුත් ඒ හින්දා එයාට ඕන තරම් කල් ඉන්න පුළුවන් කියන එක තමයි එතන කතන්දරේ. එතකොට 1000 මෙයාගේ මුලදිම මෙයා ගැන සඳහන් වෙන පොතක් මං හිතන්නේ තියෙන්නේ 1500 ගණන් වල හරි 1400 ගණන් වල හරි. මට දැන් කපාට මතක නැහැ මං ඉස්සෙල්ලා කියවනකොට මට මතක තිබුණා දැන් කලින් කියවන ලාක. නමුත් ගොඩාක් එහා මූලාශ්‍ර එකත් මෙයාම සඳහන් වෙනවා. එයා කියනවා මංගේ මම මෙහෙම සිරුරක් මවාගෙන ඉන්නේ. මේ හිමාලයේ ඉන්නේ මෙයා. හිමාලයේ ඉන්නේ මහාවතර බාබජි. ඉතින් මෙයාව විටෙන් විටේ මේ භාවනා කරන හිමාලයේ ඉන්න යෝගීන්ට මෙයාව හම්බෙලා තියෙනවා. ඒ හම්බෙනකොට එයා හැමෝම එයාව ඩිස්ක්‍රයිබ් කරලා දෙන්නේ එහෙම නැත්නම් එයාගේ මේ බාහිර පෙනුම ගැන විස්තර කරලා දෙන්නේ එකම විදිහට. ආ මෙයා මෙහෙම. මෙයා මේ වගේ පේන නැති මං දාන්න චිත්‍රයක් එහෙමත් තියෙනවා. චිත්‍රය එහෙමත් අඳබිවා තියෙනවා මෙයාගේ විස්තර අහලා. ඉතින් ඔන්න ඔය වගේ කතන්දර ගොඩක් සිද්ධ වෙමින් පවතිනවා පෙරදිගත් මේ අමරණීයත්වයේ සම්බන්ධයෙන්. නමුත් ඉතින් මං අර කිව්වා වගේ මේකට ඇලෙන එක එච්චර හොඳ නෑ කියන එක තමයි මට හිතෙන්නේ. එතකොට තව එකක් ටග්ගල කියනවනේ මම මේ බුදුන් වහන්සේගේ බෞද්ධ දනම් පද්ධතිය ගැන ගොඩක් දේවල් මම මේ අධ්‍යයනය කරලා තියෙන්නේ රේරුකාණේ චන්දිමල හිමියන්ගේ පොත්වලින්. හොඳ ඒ හින්දා මම එකයි ඉස්සෙල්ලා කියන්නේ බිම්බෝම් බෝඩ ඇවිදිනවාගේ වැඩක් මේක කියලා. මොකද බෞද්ධ දනම් පද්ධතිනවත් විවිධාකාරයෙන් විවිධ තැන්වල අර්ථ දක්වලා තියෙනවා. එක එක විදිහට මේවා අපි ග්‍රහණය කරගෙන ඉන්නවා. මම ග්‍රහණය කරගත්ත එක රේරුකාණේ චන්දිමල හාමුදුරුවන්ගේ පොත්වලින් තමයි. මම මේ තාක්ෂණය ගෙනගෙන තියෙන ගොඩක් ඒ බෞද්ධ දනම් පද්ධතිය. ඊට අමතරව දන්න කට්ටිය ගොඩක් ඉන්නවා අනිවාර්යෙන් මටත් කමෙන්ට් එකක් දාලා මටත් ටිකක් විස්තරතාව කියන්න. එහෙනම් කතාව අද ටිකක් දික් වුණා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.
මේක ෂය කරන්න මේක පොඩක් රසවත් කියලා හිතෙනවා නම් මේක අලුත් දෙයක් තියෙනවා නම් ෂය කරන්න අමතක කරන්න එපා. ප්‍රාමෝඩ් subscribe කරන්න මේ වගේ videos දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මාරුවෙන් මාරුවට දාන්න ඕන. දැන් මං බටහිර විද්‍යාවෙත් ලස්සන තැන් අපි දාන්න ඕන. පෙරදිග තාක්ෂණයේත් ලස්සන තැන් අපි මේ වගේ නිකන් මැජික් වගේ මං මගේ channel එකේ දාලා තියෙනවා. දැනුම මේ ඉන්ද්‍රජාලික මානස සොයා කියලානේ. අපි මේ ඉන්ද්‍රජාලික මේ මැජික් වගේ දේවල් හොයලා ඔයාලත් එක්ක share කරගන්න තමයි මං ආස. එහෙනම් ලබන සතියේ හැමෝම ආයෙත් ජය වේවා.